ගෞරවනීය පූජ්‍ය පූජක හිමිවරුන්ගෙන් අවසරයි. සහෝදරියනි, සහෝදරවරුනි, විදේශ රටවල්වල ඉන්න අපේ රටට ආදරය කරන, ශ්‍රී ලංකාවට ආදරය කරන අපේ පුරවැසියන් වගේම අපේ පුරවැසියන් නොවන සියලුම මහජනතාවනි, මනුෂ්‍යයනි, අද මැයි දිනය අපිට විශේෂයි. ඒ මැයි දිනය අද පවත්වන මේ මැයි දිනය සුවිශේෂයි. මැයි දිනේ අපිට කවදත් විශේෂයි. ඒ සුවිශේෂ වන්නේ තව මාස කීපයකින් මේ රටේ වැඩ කරන පන්තිය, මේ රටේ පීඩිත පන්තිය, මේ රටේ ප්‍රගතිශීලී ජනයා තමන්ගෙම වෙච්ච ජනතාවාදී පාලනයක් ගොඩනගන බලට අපිට කිසිම සැකයක් නැති තත්ත්වයක් ඇති කරලා තියෙන නිසා. අනුර සහෝදරයා තා පොඩ්ඩකින් එනවා. පොඩ්ඩ කියන්නේ පැයක්ද දන්නෙත් නැහැ. පැය දෙකක්ද දන්නෙත් නැහැ. ඒ නිසා ලාල්කාන්ත සහෝදරයා, අනුර සහෝදරයා එනකන් කතා කරමු. ඒක පැයක් වෙන්න පුළුවන්, පැය දෙකක් වෙන්න පුළුවන්, පැය තුනක් වෙන්න පුළුවන්, ප්‍රශ්න නැහැ. අපිට හැමදාම තිබ්බ අතිස්ථානය, සහෝදර සහෝදරයන්ට හැමදාම තිබ්බ අධිෂ්ඨානයක්. ඒ අධිෂ්ඨානය තමයි අපේ රට ලස්සන රටක් කරගන්න ඕන කියන අධිෂ්ඨානය. අපි UMP එකට ඡන්දය දුන්නත්, ශ්‍රී ලංකාවකට ඡන්දය දුන්නත්, ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය නොදුන්නත්, අපිට පුරවැසියෝ විදියට හැමදාම තිබ්බා අදිෂ්ඨානය. ඒ තමයි අපේ රට ලස්සන රටක් කරගන්න ඕන කියන අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානය අදත් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ අදිෂ්ඨානය අදත් තියෙන බව තමයි යාපනයේදී, මාතරදී, අනුරාධපුරයේදී, ඒ වගේම අද මේ කොළඹදී ලාංකීය වැඩ කරන ජනතාව, නිර්ධන පන්තිය ප්‍රමුඛ පොදු ජනතාව මේ රැස්වලාට, ලෝකෙට, රටට විදා දක්වන්නේ. ඒ අදිෂ්ඨානය තමයි මේ පෙන්වන්නේ. අපිට පොඩි කාලේ ලස්සන රටක් ගැන අපේ ආච්චිලා සීයලා ලස්සන කතා කිව්වා. කාටත් මතකයි. ඒ වගේම අපේ දෙමව්පියෝ අපේ ලස්සන රටක් ගැන ලස්සන කතා කිව්වා. ඒ වගේම අපේ ගුරුවරු අපිට ලස්සන රටක් ගැන ලස්සන කතා කිව්වා. ලස්සන රටක් ගැන කියපු ඒ ලස්සන කතා අපේ හිත ඇතුලේ, මේ ඔලු කුහරය ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. ඒක ඔබ අපි කවුරුත් දන්නවා. අපේ අවිඥානයේ ඒක තියෙනවා. අපි හිතුවේ නැති වුණාට, හිතන්නේ නැතුව තියෙන දේවල් තමයි අවිඥානයේ තියෙනවා කියලා කියන්නේ. අපි ඒක නිතරම හිතන්නේ නැහැ. අපේ ජීවිතයේ විවිධ දේවල් නිසා, විවිධ දුෂ්කරතා නිසා, විවිධ කරදර නිසා ඒක ටිකක් වැහිලා වගේ තිබ්බට ඒ අපේ අවිඥානයේ තැම්පත් වෙලා තියෙනවා. අපිට ලස්සන රටක් ඕන කියන හැඟීම, ඒ සිතුවිල්ල තැම්පත් වෙලා තියෙනවා. ඒ සිතුවිල්ල තැම්පත් කරපු හැම දෙනාටම අපි අද මේ මැයි දිනේ ඉඳලා, වේදිකාවේ ඉඳලා
ගෞරවාචාරයක් දක්වන්න තියෙනවා. කවුද ඒ අය? අපේ ආච්චිලා සීයලා, අපේ අම්මලා තාත්තලා, අපේ ගුරුවරු, අපේ කලාකරු, අපිට ලස්සන රටක් පිළිබඳව හැඟීමක් ඇති කරලා තිබ්බා. ඒක මරුන්නේ නැහැ. ඒක තියෙනවා. අපි පොඩ්ඩක් අපේ හිතේ, අපේ හදවතේ ඒ හැඟීම ඇති කරපු හැම දෙනාටම ඒ කිව්වේ අපේ ආච්චිලා සීයලාට, අපේ ගුරුවරුන්ට, ඒ ශ්‍රේෂ්ඨ කලාකරුවන්ට, ඒ හැම දෙනාටම අපි ආචාර්යයක් දක්වමු. මෙහෙම අපිට ඕන ලස්සන දේශපාලන, අපිට ඕන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වෙන රටක්. මම දේශපාලන කැලල කියන්නේ අපේ ලස්සන දේශපාලනේ තියෙන ඕන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියලා එකක්. ඔබයි අපි පත් කරනවා පාර්ලිමේන්තුවට, අපි පත් කරනවා පළාත් සභාවට, අපි පත් කරනවා ප්‍රාදේශ සභාවට, විවිධ මහජන ආයතන වලට අපේ නියෝජිතයෝ. එනිසා අපිට ඕන ලස්සනට ක්‍රියාත්මක වෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක්. ඊළඟට දැන් තියෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කැතම කැතයි. දැන් මේ පාර්ලිමේන්තුවේ තියෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තමයි කැතම කැතයි, කළුම කළුයි, කළුම කළුයි, කැතම කැතයි, ගඳම ගඳයි. ඒ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙච්ච එක. එහෙනම් අපිට ඕන ලස්සන දේශපාලනයක්, ලස්සන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක්. ඒ නියෝජිතයෝ නරකනම්, අපි පත් කරපු අය නරකනම්, ඒ නරක වෙච්ච වහාම ආපසු කැඳවන ප්‍රජාතන්ත්‍රවාදයක්. පාර්ලිමේන්තුවට යවුවා වගේම පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න ඕනෑම නියෝජිතෙක් ඕනෑම මොහොතක, අවුරුදු පහකින් නෙමෙයි, ඕනෑම මොහොතක ජනතාවට ආපසු කැඳවන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයක් ඕන. ශ්‍රී ලාංකීය ජනතාව මේ මුළු ඉතිහාසයේම ආපස්සට හැරලා බැලුවොත් එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් දැකලා නැහැ. මාලිමාවේ අපි සහෝදර සහෝදරි අපි ඔක්කොම එකතු වෙලා ලස්සන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක් හදන්න ඕන. ඒ නියෝජිතයෝ ඕනෑම මොහොතක ආපසු කැඳවීමට, ඔවුන්ගේ මන්ත්‍රීකම අහෝසි කිරීමට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණත් එක්ක, අවශ්‍ය කරන ව්‍යවස්ථාවකුත් එක්ක, එතකොට එක්තරා දුරකට දේශපාලනය ටිකක් ලස්සන වෙනවා. ලස්සන කරන්න පුළුවන්. අවුරුදු 76ක් ඒව කරේ නැහැ. යව්වත් යව්වා. දැන් බලන්න මේ පාර්ලිමේන්තුව අනපනත් සම්මත කරනවා. ජනවරමක් නැහැ. හැබැයි ව්‍යවස්ථායි බලයක් තියෙනවා. එහෙනම් ජනවරම අහෝසි වුණාට පස්සේ ඔවුන් ආපසු කැඳවන්න, තනි තනි මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීකම අහෝසි කරන්න. ආපසු කැඳවන්න කියන්නේ ඒකයි. පොදුවේ අහෝසි කරන්න. අපිට ඕන අලුත් ව්‍යවස්ථාවක්, අලුත් පාලන ක්‍රමයක්. මොකද මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ජනතාවට කුණු වෙච්ච අත්දැකීමක් තියෙන. ඒක ලස්සන නැහැ. අපි මේ හදන්නේ එළඹෙන ජනාධිපතිවරණය දිනලා, පාර්ලිමේන්තුව විසිරුවලා ලස්සන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සහිත රටක් හදන්න. ඒ විතරක් නෙමෙයි, ඕනෑම මොහොතක ජනතා ද්‍රෝහී වෙච්ච ගමන් ඒ නියෝජිතයෝ ආපසු කැඳවන ක්‍රමවේදයක් හදන්න. එතකොට අපිට පුළුවන් තව ටිකක් ලස්සන කරගත්ත ප්‍රජාතන්ත්‍රවාදයක් හදන්න. අපි මේ කතා කරන්නේ අපිට ඕන ලස්සන රටක්. ඒක ලස්සන කරන්න ඕන ලස්සන දේශපාලනයක්. ඒ ලස්සන දේශපාලනය ගොඩනගන්න මේක වෙනස් කරන්න ඕන. අවුරුදු 76ක කට්ටිය එහෙම එකක් ගෙනාවේ නැහැ.
එහෙම එකක් ගෙනාවේ නැහැ. ඒ විතරක් නෙමෙයි, අපිට ඕන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නෙමෙයි, අපිට ඕන ඍජු ප්‍රජාතන්ත්‍රවාදයක් ඕන. ඒ කියන්නේ අපිට ඍජුවම මැදිහත් වෙලා අපේ ගමට, අපේ ගමේ දේවල් වලට, අපේ රටට අවශ්‍ය දේවල් වලට කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන් පාලන ක්‍රමයකුත් අපිට අවශ්‍යයි. ඒකට සහෝදර සහෝදරයෝ දන්නවා, ඒකට අපි කියනවා ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. ඒ කොහොමද? අපිට අවශ්‍යයි අවශ්‍ය තැන්වලදී ජනමත විචාරණ අවශ්‍යයි. ජේ.ආර්.ගේ 82 ලාම්පු කලගෙඩි සෙල්ලම වගේ ජඩේව නෙමෙයි, අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති ගැන අපේ රටේ මහජනයාගෙන් කෙලින්ම අහන්න ඕන ජනමත විමසුම් තියලා, ඔහෙලා මේකට කැමතිද නැද්ද? ජනතාව දායක කරගන්න ඕන. අපි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට අමතර මේ රටට එකතු කරන්න ඕන ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. දියුණුයි කියන රටවල තියෙනවා. අපෙන් ඇහුවද කොට්ටාවේ ඉඳන් ගාල්ලට අධිවේගී මාර්ගයක් හදනකොට ජනතාවගෙන් ඇහුවද? නැහැ. අපේ රටේ ඉස්සෙල්ලම හදන්න තිබ්බේ කටුනායක ඉඳන් කොළඹට අධිවේගී මාර්ගය. අරවට ජනමත විචාරණ තිබ්බේ නැහැ. අපි නියෝජිතයෝ පත් කරලා ඇරියා. නියෝජිතයන්ට ඕන ඕන ජාති කළා. එහෙනම් අපේ ගමට, අපේ රටට, අපේ ප්‍රදේශවලට, අපේ පළාත් පාලන ආයතන වලට ඒගොල්ලෝ කරන සංවර්ධන වැඩවලදී ඒක පරිසරයට හොඳද නැද්ද, අපිට බලපාන්නේ කොහොමද නැද්ද කියලා අපෙන් විමසන ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණත් මේ දේශපාලනය ලස්සන කරන්න අපි එකතු කරන්න ඕන. නීති සම්මත කරනකොට මේ නීතිය අපේ රටට ඕනද නැද්ද කියලා අපිට ජනමත විමසුම් ඕන. එනිසා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන ඒ නියෝජිතයෝ ඕනෑම මොහොතක ආපසු කැඳවන්න නෛතික බලයකුත් තියෙන, ව්‍යවස්ථාම බලයකුත් තියෙන ඍජු ප්‍රජාතන්ත්‍රවාදයත් සම්බන්ධ කරගත්ත විධායක බලය පාර්ලිමේන්තුවට වග කියන විධායක බලය අවශ්‍ය කරන්න බෑ. විධායක බලය කියන්නේ නීතිය ක්‍රියාවට නැගීමේ බලය. නීතිය ක්‍රියාවට නගන්න ඕන, ඒක අවශ්‍යයි. හැබැයි දැන් නීතිය ක්‍රියාත්මක කරන්න ජනාධිපති කෙරෙපත් කරගන්නේ අපි වෙනම ඡන්ද දීලා පිටින්. ඒ වෙනුවට විධායක බලය පාර්ලිමේන්තුව හරහා, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට වග කියන විධායක බලය ක්‍රියාත්මක කරන්න අපි පත් කරලා එවන පාර්ලිමේන්තු නියෝජිතය විසින් විධායකයක් පත් කරගන්න, කෙලින්ම පත් කර නෙමෙයි, පාර්ලිමේන්තුවේ නියෝජිතයෝ විසින් විධායකයේ ක්‍රියාත්මක කරන්න කෙනෙක් පත් කරගන්න පාර්ලිමේන්තු ක්‍රමයක් අපිට ඕන. එහෙනම් පාර්ලිමේන්තු ක්‍රමයක් සහිත බහුපක්ෂ ක්‍රමයක් තියෙන ඕනතරම් පක්ෂ හදාගන්න. කමන්නේ, සමහරු බය වෙලා දිනනවා අපි ආවොත් බහුපක්ෂ ක්‍රමය නැති වෙයිද කියලා. අර චීනය වගේ. ඒ චීනය, මේක ශ්‍රී ලංකාව. මෙහෙ අපි චීනයක් හදන්නේ නැහැ. මොකද චීනයට වඩා හොඳට අපිට ශ්‍රී ලංකාව හදාගන්න පුළුවන්. ඒ විශ්වාසය, ඒ සාධිකය මාලිමාවට තියෙනවා. අපි කිව්වා වගේ රටක් හදන්න යන්නේ නැහැ. ඒකේ බහුපක්ෂ ක්‍රමයක් නැහැ. නමුත් මාලිමාවේ ආණ්ඩුවක් යටතේ, මාලිමාවේ ජනාධිපති ක්‍රමයක් කෙනෙක් යටතේ අපි මේ වෙනස් කරනවා. අපිට බහුපක්ෂ ක්‍රමයක් තියෙනවා, නියෝජිත ප්‍රජාතන්ත්රවාදයක් තියෙනවා, නියෝජිත ආපහු කැඳවෙන ක්‍රමවේදයක් තියෙනවා, ඍජු ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ කරන ක්‍රමවේදයක් තියෙනවා, පාර්ලිමේන්තු ක්‍රමයක් තියෙනවා. පාර්ලිමේන්තුවෙන් විධායක බලය ක්‍රියාත්මක කරන නියෝජිතයෙක් පත් කරගන්නවා. නම අගමැති බරනම් ඕන එකෙක්. අලුත්තමක් දාගමු. අගමැති කියපු ගමන් මෛත්‍රිය වගේ වුන් එක එක වුන් මතක් වෙනවා. මෙච්චර කල් අගමැතිකම් කරපු දිනේෂ් ගුණවර්ධන වගේ වුන් මතක් වෙනවා. අගමැති කිව්වම පෙන්දු හාල්පාරුව මතක් වෙනවා. ඒ නිසා අපි වෙන නමක් හරි දාලා ගමු. එතකොට අපිට දේශපාලනය ලස්සන කරගන්න පුළුවන්. ඔබේ ගමේ පළාත් පාලන ආයතනයේ යටින් තියෙන ඔබේ කොට්ටාසේ, ගමේ කොට්ටාසේ කෙරෙන වැඩවලදී ගමට නීති හදාගන්න ඔබට බලය ලැබෙන පාලන ක්‍රමයක් අපි හදනවා.
අපි ඒ සඳහා ඉහිලා තියෙන බලය පල්ලයට දෙනවා, පල්ලයට බෙදනවා. ඔබේ ගමට නීති හදාගැනීමේ බලයක් ඔබට දෙනවා. හැම එකටම නෙමෙයි. අපි ජාතික වශයෙන් දේවල් ටිකක් තියාගන්න ඕන. ජාතික ඒකාග්‍රතාවයට, සමාජය ඉස්සරහට ගෙනියන්න අවශ්‍යතාවයට ඔබේ ගමට නීති හදාගන්න බලයක්, ක්‍රමයක් අපි ඔබට හදලා දෙනවා. ගිහිල්ලා කල්පනා කරන්න මොකද්ද මේ මැයිදිනේදී කිව්වේ කියලා. ඔබේ ගමට නීතිය ක්‍රියාත්මක කරවන්න බලයක් ඔබට අපි ලබා දෙනවා. ඒ කියන්නේ බලය බෙදනවා. ඔබේ ගමේදී නීතිය පසිනලන්න බලයක් අපි ඔබට දෙනවා. ඒ කියන්නේ යම් අධිකරණ බලයකුත් ඔබට දෙනවා. අද ඒ ඔක්කොම උඩ තියන්නේ අපි කතරේ ගහලා බාර දෙනවා. නීති හදාගැනීමේ බලය දෙන්නේ අපිට. 1972න් පස්සේ නීති හදාගැනීමේ බලය තියෙන්නේ අපිට. ඊට කලින් තිබ්බා බ්‍රිතාන්‍ය රජිනට, ඊටත් එහාට පස්සේ ගියා රජුරුවන්ට නීති හැදීමේ බලය තිබුණේ. නමුත් 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ගෙනාපු වටිනාවගන්ති ටිකක් තමයි 78 ව්‍යවස්ථාවේ ගෙනාපු අපේ ව්‍යවස්ථාවටත් අනාගතේ එන ප්‍රධානම දෙයක් තමයි නීති හදාගැනීමේ බලය ජනතාව සතුයි කියන කාරණේ. එහෙනම් අපේ නීති හදාගැනීමේ බලය දැන් අපි ඉහළට දීලා තියෙන්නේ. නීතිය ක්‍රියාත්මක කිරීමේ බලයත් අපි දිහයිද, අපිටමයි විධායක බලය. ඒක තමයි අපි ගෝටට පැවරුවේ. ඒක තමයි කලින් මහින්දට පැවරුවේ. එක එකට පැවරුවේ ඒ අපේ බලය කතරෙන් බාර දුන්නේ. නීතිය පසිනලීම අධිකරණ බලය දැන් දීලා තියෙන්නේ. ඔක්කොම දීලා අපි දැන් පාංකඩය වගේ බලාගෙන ඉන්නවා ජනතාවක්. උඩට දීලා උන්නීති හදාගත්ත උන්ට ඕන විදියට, ඇමතියන්ට වාසි විදියට, මන්ත්‍රීට වරප්‍රසාද ලැබෙන විදියට, අවුරුදු 5කින් විස්රාම වැටුප් ලැබෙන විදියට, ඒක ඒක විදියට ඒගොල්ලෝ නීති හදාගත්තා. ඒක තමයි කියන්නේ ඊනියා ප්‍රභූවරු. ඊනියා ප්‍රභූවරු මහජනයාට එක නීතියක්, ඊනියා ප්‍රභූවරුන්ට තව නීතියක්. ඒ නිසා අපි ඔබට නීති හදාගැනීමේ බලයත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ බලයත්, නීසිය පසිනලීමේ බලයත් පහලට 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 බෙදලා දෙන නව දේශපාලන පරිවර්තනයක් මේ රටේ ඇති කරනවා. ඒකට මාලිමාව දිනවන්න අපි වැඩ කරන්න ඕන. 76 වසරක දූෂිත මජර දේශපාලනය නිමාවට පත් කරන නව පුනරුද යුගයක් ගොඩනගන ජාතික ජනබලවේගය, ජාතික ජනබලවේගයට මිනිස් සමූහයට යෝධනායකත්වයක් ලබා දෙන ජාතික ජනබලවේගයේ නායක ආදරණීය අනුර දිසානායක සහෝදරයා, මේ කොළඹ මෛරලිය, මේ කොළඹ යෝධ මෛරලිය මැදීම සඳහා මේ මොහොතේ මේ වේදිකාවට පැමිණෙනවා ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයාව ඉතාමත් ගරු සහෝදරත්වයෙන් යුතුව මේ යෝධ මෛරලියට අපේ පිළිගනු ලබනවා. පැයක් කතා කරන්න හිටියට බැරි වුණා. ආ නේද? පැයක් දෙකක් කතා කරන්න හිටියේ. අඬ සහෝදර වෙලාවට වැඩ ඒකයි. නේද? එනවා කියපු වෙලාවට, දීපු වෙලාවට මාතර ඉඳලා හරිනවා. හැබැයි එහෙම ලෑස්ති වෙලා ඉන්නේ පැයකට දෙන්න. කියන්න බෑ. අතරමඟදී වාහනේ හුලං ගියා. මොකක් හරි වුණා. නේ? නමුත් වෙලාවට ආවා. මාලිමාවේ අපි එහෙමයි මේ රට හදන්නේ, වෙලාවට කලාවට හරියට මේ දීපු ආදර්ශයට ගාමු අයියේ අප්පුඩියා මාලිමාවට ජය වේවා. සහෝදරයනි, සහෝදරවරුනි, අපි කියමින් සිටි අපිට ඕන ලස්සන රටක්. අපි ඒකේ කෑලි හතරක් කතා කරන්න හැදුවේ යන්තම් එක කෑල්ලක භාගයයි කිව්වේ. හරි, අදහසක් ගත්තනේ. අපිට ඕන ලස්සන පාලන ක්‍රමයක්. ඒ පාලන ක්‍රමයට වග වෙන ක්‍රමවේද, වග වෙන මිනිස්සු, ඒක අපිට ඕන. 76 අවුරුද්දක් ලියපු පොතේ ඒ පරිච්ඡේදවලට තවත් අවුරුදු 5ක පරිච්ඡේදයක් එකතු කරන්න ලාංකීය ජනතාවට ඕන නෑ. දැන් මේ ලියලා තියෙන අවුරුදු 76 පොත, දේශපාලන වංශය කියන පොත
මහාවංශෙනෙමෙයි දේශපාලන වංශය අවුරුදු 76ක් ලිපු දේශපාලන වංශයට තවත් අවුරුදු 5ක පරිච්ඡේදයක් ඕනේ. මේ තියෙන එකේම අවසානයේ නිමි කියලා දාලා අපි අලුත් පොතක් පරිච්ඡේදයක් නෙමෙයි අලුත් පොතක් ලියන්න අපි තව මාස 6-7කින් වැඩ පටන් ගන්න ඕන. අලුත් දේශපාලනය, අලුත් දේශපාලන සංස්කෘතියක් අපිට අවශ්‍යයි. නැතු යන්න බෑ. දෙවෙනි කාරණේ, අපිට ඕන ලස්සන ආර්ථිකයක්. අපිට අවශ්‍යයි ලස්සන ආර්ථිකයක්, ලස්සන දේශපාලනයක්. ඒකෙන් විතරක් ලස්සන රටක් හැදෙන්නේ නැහැ. හැබැයි ලස්සන දේශපාලනයක් ලස්සන රටක් හදන්න අත්‍යවශ්‍යයි. එම ආරම්භයක් ඕන. එන අපිට ඕන ලස්සන ආර්ථිකයක්. ඒ කියන්නේ අපේ අඳුර සහෝදර ගොඩක් තැන්වල කියලා තියෙනවා, අපි හැමෝම කතා කරලා තියෙනවා, අපිට ඕන ආර්ථිකයට ප්‍රජාතන්ත්‍රවාදය. ආර්ථිකයට ප්‍රජාතන්ත්‍රවාදය වුණ, දේශපාලනයට විතරක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය වුණ, ආර්ථිකයට ප්‍රජාතන්ත්‍රවාදය වුණ, අපි ඒකට කියනවා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියලා. අපේ රටේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ආර්ථිකයට හැමෝටම ප්‍රජාතන්ත්‍රවාදීව සම්බන්ධ වෙන්න බෑ. මේ රටේ ආනයන කටයුතු වලට දේශපාලඥයන්ගේ හිතවතුන්ට විතරයි සම්බන්ධ වෙන්න පුළුවන්. මේ රටේ අපනයන කටයුතු වලට දේශපාලඥයන්ට හිතවත් අයට විතරයි කටයුතු කරන්න පුළුවන්. එහෙම කියන්න ගියොත් ගොඩයි. එනිසා මේ රටේ ආර්ථිකය ප්‍රජාතන්ත්‍රවාදී නෑ. මේ රටේ ආර්ථිකය ඒකාධිපතිවාදී, පවුල්වාදී. මේ රටේ ආර්ථික ක්‍රමය ඒකාධිපතිවාදී, පවුල්වාදී, අධිපතිවාදී ආර්ථික ක්‍රමය මාලිමාවේ පාලනයක් යටතේ වෙනස් කරලා මුළු ජනතාවටම ආර්ථිකයට සම්බන්ධ වෙන්න ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් අපි ඇති කරනවා. අපි ඇති කරනවා. ඒ නිසා මේ මැයිදිනිය වෙනස්. වෙනද මැයිදිනත් අපිට වටිනවා. අද මේ මැයිදිනිය ඔක්කොටම වඩා වටිනවා. තව මාස 6කින් මාලිමාවේ ජයග්‍රහණය සඳහා පවත්වන මැයිදිනිය බවට ශ්‍රී ලංකා භූමියේ අද මේ මැයිදිනිය පත්කලා ඉවරයි. ඔබ සම පත්කලා ඉවරයි. ගොඩක් වෙලා ගන්න බෑ. අනු සහෝදරට දෙන්න ඕන. හැබැයි මං හිතන්නේ හැමෝම ඉන්නේ බස්වල ආපු අය. පාර යන බස්වල යන්න බලන් කවුරුත් නැහැ නේද? මං හිතන්නේ නැහැ. රෑ 10 විතර වෙනකන් වුණත් ඉන්න පුළුවන්. ආපු බස් එක තියෙනවනේ. ආපු බස් එක යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. රෑ වෙන එක ගණන් ගන්න එපා. රටවල් හදන්න ගියාම ඔහම තමයි ටික රෑ වෙනව. ගොඩනගන්න ගියාම. අපිට අයිමු අල්ලගෙන ඉමු. හරි. අපිට ඕන ලස්සන ආර්ථිකයක්. ඒ ගැන පැහැදිලි කරන්න දැන්. වෙන දවසක පැහැදිලි කරනවා. ඒ විතරක් නෙමෙයි අපිට ඕන ලස්සන සමාජයක්. ලස්සන රටක් වෙනුවෙන් ලස්සන දේශපාලනයක්, ලස්සන ආර්ථිකයක්, ලස්සන සමාජයක් ඕන. අද සහෝදරයෝ මේ වේදිකාව ගොඩක් ආක්‍රමණය කරලා තියෙනවා. ගැහැණු අපි නැගිටලා ලාංකීය සමාජයේ අද මැයිදින සටන් පාඨවල ඔයගොල්ලෝ කෑගහගෙන ආපු අය ගැහැණු ගැන ගොඩක් කතා තියෙනවා. වටිනා දේවල් තියෙනවා. මේ මැයිදිනේ තමයි ලංකාවේ මැයිදිනවලදී මේ මාලිමාවේ මැයිදිනේ තමයි ප්‍රථම වතාවට ගැහැණුන්ට දවන්ත අවස්ථාවක් ලබා දීපු මැයිදිනේ බවට ඉතිහාසගත වෙන මැයිදිනේ. ගැහැණියෙකුට පාරේ බෑලා යන්න පුළුවන් සමාජයක් ඕන. අපිට ලස්සන සමාජයක් ඕන. ඒ ලස්සන සමාජය ගැන ගොඩක් කියන්න ගියොත් ගොඩක් වෙලා යනවා. නිකම් මතක තියාගන්න. අපිට ලස්සන සමාජයක් ඕන. අපිට ජාතිවාදය නැති, ආගම්වාද නැති. ආගම් තිබ්බාවේ ජාතින් හිටපු දෙන්. ආගම්වාද ඕනේ නැහැ අපිට. ජාතින් හිටපු දෙන්. අපිට ජාතිවාද ඕනේ නැහැ. තමන්ගේ ජාතියට හැමෝම ආදරෙයි. එහෙම ආදරේ කරපු දෙන්. ඒක වෙන්න ඕන දෙයක්. ඒක වෙන්න ඕන දෙයක්. මේ කතා කරන මම මට අනන්‍යතාවයක් තියෙනවා. මම ශ්‍රී ලාංකිකයෙක්, සිංහලෙක්, බෞද්ධෙක්. මම ලැජ්ජ නැහැ කියන්න ඕන තැනක අපි කියනවා අපේ අනන්‍යතාවය. ඒ ගැන අපිට සතුටුයි. මම ශ්‍රී ලාංකික සිංහල බෞද්ධෙක්. ඒක තමයි මගේ අනන්‍යතාවය. අපි මාක්ස්වාදී ඉගෙන ගත්තා. අපි තව තව ජාති ඉගෙන ගත්තා. එක එක වාදී ඉගෙනගෙන තිනවා. ඒ ඔක්කොගෙම එකතු කරගත්තේවා
සංකලනය කරගෙන තමයි මාලිමාව කියන මහා දවන්ත මග පෙන්වීම ශ්‍රී ලාංකීය සමාජයට ගෙනල්ලා තියෙන්නේ. ගෙනල්ලා තියෙන්නේ අපේට ඕන ලස්සන සංස්කෘතියක්. ලස්සන සංස්කෘතියක් ඕන. සංස්කෘතියේ තියෙන හොඳ දේවල්, සංස්කෘතියේ තියෙන නරක දේවල්, සංස්කෘතික විවිධත්වයක් තියෙනවා අපේ රටේ. ඒක ඕන, ඒක ලස්සනයි, ඒක සුන්දරයි ඒ විවිධත්වය. ඒ හැම සංස්කෘතියකම තියෙන හොඳ දේවල් ටික, ලස්සන දේවල් ටික, ධනාත්මක දේවල් ටික, ප්‍රගතිශීලී දේවල් ටික, සමාජයට ඉදිරියට ගෙනියන්න උදව් කරන දේවල් ටික එකතු කරගත්ත අපි ලස්සන ශ්‍රී ලාංකීය සංස්කෘතියක් ගොඩනගන්න ඕන. අපිට ලස්සන සංස්කෘතියක් ඕන. ඔය කෑලි හතර සම්පූර්ණ කරනකොට අපි ලස්සන ශ්‍රී ලංකාවක් හදාගන්නවා. ඒක තමයි අපි බලාපොරොත්තු. අපේ ආච්චිලා සියලා කියපු ලස්සන ශ්‍රී ලංකාවේ තිබ්බේ ඒවා. අපේ ගුරුවරු අපිට උගන්වපු ලස්සන ශ්‍රී ලංකාවේ තිබ්බේ ඒවා. කලාකාරයෝ අපිට විඥානයක් හැදුවේ, සිතුවිලි හැදුවේ ලස්සන ශ්‍රී ලංකාවක් ගැන. ඒක තිබ්බේ ඒවා. ලස්සන දේශපාලනයක්, ලස්සන ආර්ථිකයක්, ලස්සන සමාජයක්, ලස්සන සංස්කෘතියක්. එහෙනම් මාලිමාව අද මේ මැයි දිනේ පවත්වන්නේ අන්නේ ලස්සන ශ්‍රී ලංකාව ගොඩනගන්න. ශ්‍රී ලංකාවාසී සියලු ජනයා වාද ભેද නැතුව එක්රැස් කිරීමේ දවන්ත අධිෂ්ඨානය පෙරදරි කරගෙන, ඒ අධිෂ්ඨානය තමයි නැවතත් කියනවා නම් කොළඹදී, යාපනයේදී, මාතරදී, අනුරාධපුරදී අද මේ ගලාගෙන ආවේ වාන් දැම්මේ. ඊළඟ තව එකක් කියලා නතර කරනවා. අද වැඩ කරන දිනේ නිසා, වැඩ කරන පන්තියේ දිනේ නිසා මට වගකීමක් තියෙනවා පොඩ්ඩක් හරි මේ වැඩ කරන ජනතාවගේ දේවල් ටිකක් කියන්න. ගුරුවරු, විදුහල්පතිවරු, මේ පහුගිය කාලේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉස්සරහා, තමන්ගේ පාසල් ඉස්සරහා මහපාරේ දවන්ත උද්ඝෝෂණ කරා, අරගල කරා, වැඩවර්ජන කරා. කොහෙද කරේ? අමාත්‍යාංශය ඇතුළට ගිහිල්ලා බලපෑම් කරා. ඉසුරුපාය ඉස්සරහා අධ්‍යාපන අමාත්‍යාංශය ළඟ බලපෑම් කරා, උද්ඝෝෂණ කරා, සටන් කරා. තමන්ගේ ඉස්කෝලේ සර අරගල කරා, සටන් කරා, සටන් කරා. හරි. අද වෙනකොට විදුලි බල සේවකයෝ විදුලි බල මණ්ඩලය කෑලි 15කට කඩන්න, කඩලා විකුණන්න, අපේ බලශක්තිය අපිට අහෝසි කරන්න, අපි පරගැති කරන්න, අපි නිවටුන් කරන්න බලශක්තිය විදුලි බල මණ්ඩලය කෑලි වලට කඩලා කඩලා විකුණන්න සූදානම් වෙනවා. හැබැයි පනතේ අපිට වාසිදායක පොඩි කෑල්ලක් තියෙනවා. පනත සම්මත කළත් පනත ක්‍රියාත්මක කරන්න මාසහයක කාලයක් අනිවාර්යෙන් ගත වෙනවා. මතක තියාගනිල් අරණිල් වික්‍රමසිංහ, එතකොට උඹත් නෑ, කංචනයත් නෑ. තව මාසහයක් යනකොට මේ රටේ මාලිමාවේ පාලනය තියෙන්නේ කියලා හොඳට මතක තියාගෙන පනත සම්මත කරපළා පවෝදාන පනතට පයින් ගාලා විසි කරන්න. ඒකත් මතක තියාගන්න. පෙරටේ ටෙලිකොම් එකේ සහෝදර සහෝදරියෝ, දුම්රිය දෙපාර්තමේන්තුවේ වරාය, ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුවේ, ඒ වගේම පෞද්ගලිකංශේ EPF එකට බදු ගැහුවා, බදු ගැහුවා. ඔයගොල්ලෝ හැමතැනම සටන් කරා, මැදිහත් වුණා, ගොවි ජනතාව අරගල කරා, අර වැවේ වතුර ගන්න දවන්ත අරගලයක් කරා, මහපාරේ බන්ටෙකුඩ ඇඹිලිපිටියේ ටවුන් එකේ සත්‍යග්‍රහ කරා. හැමතැනම මුළු ජනතාවම විවිධ තැන්වල, විවිධ තැන්වල, විවිධ අරගල බිම්වල සටන් කරා. මං කියන්නේ නැන්නේ මේකයි. ඒ කොහෙද කියලා පොඩ්ඩක් මතක් කරලා අපි කතා කරමු. මහපාරේ අන්න අරගල භූමිය, අමාත්‍යාංශය ඉස්සරහා අන්න අරගල භූමිය, පාසල ඉස්සරහා අන්න අරගල භූමියක්, නුවර එළියේ තැපැල, තැපැල් කන්තෝරුව, ඔයගොල්ලෝ දන්නවා ලස්සන තැපැල් කන්තෝරුව, රනිල් කිව්වා විකුණනවා කියලා. බලකරා නිලධාරීන්ට තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයෝ වැඩ වර්ජනයක් කරා, උද්ඝෝෂණයක් කරා,
ඒවා කල් දැම්මා කොයි දර කළ කරේ මහපාර තවරගල තිනවා අපේ රටේ කැලෑ වැදිල සටන් කර අරගල භූමි බෝක්කු වසේදල සටන් කරා අරගල භූමි එකේ කාරගල භූමිවල සටක් කර නමුත් මතක තියාගන්න මෙතෙක් මේ අවුරුදු හැත්ත හයම මේ රටේ වැඩ කරන පන්තියට පීඩිත ජනතාවට ප්‍රගතිශීලී ජනතාවට එක සටන් භූමියක සටනේ ආධිපත්‍ය මේ අවුරුදු 76ක් පාලනය කරපු පාලකේ වතේ තියාගත්තා. අනිත් හැම සටන් භූමියකම අපි සටන් කරා. අපි කැලෑ වැදලා සටන් කරා. අපි මහපාරේ සටන් කරා. අපි වැඩ වර්ජනය කරලා සටන් කරා. අපි අමාත්‍යංශ ඉදිරිපිට සටන් කරා. ඒ සටන් භූමියවල සමහර සටන් අපි ජයගත්තා. ඒත් ඔයගොල්ලෝ අපිට මේ රටේ ප්‍රගතිශීලී ජනතාවට මේ ඊනියා ප්‍රභූවරු එක සටන් භූමියක් තියාගත්තා අපිට එන්න නොදී පීඩිත ජනයාට එන්න නොදී ඒක ඇතුළට වදින්න නොදී මොකද්ද ඒ සටන් භූමිය මොකද්ද ඒ සටන් භූමිය ඒ සටන් භූමිය තමයි ඒගොල්ලන්ගේ භුක්තියට ලියාගෙන තිබුණු මැතිවරණ සටන් භූමිය මැතිවරණ සටන් භූමිය පක්ෂ තහනම් කරා මැතිවරණ සටන් භූමියට එන්න දුන්නේ නැහැ. පක්ෂල නායකයෝ මැරුවා. මැතිවරණ සටන් භූමියට එන්න දුන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ බෙදා හදාගත්තා. ඊනියා ප්‍රභූවරු ඒගොල්ලෝ බෙදා හදාගත්තා. ඒ සටන් භූමියට වෙන කාටවත් එන්න දුන්නේ නැහැ. මාලිමාව කරපු හපංකම මොකද්ද නිදාසෙන් පස්සේ? නිදාසින් එහාට ගස්සත් 1931 අපිට ඡන්ද බලය හම්බුනේ. එදා ඉඳන් අද දක්වා එනකොට මාලිමාව කරපු හපංකම තමයි ඔබ අපි කරපු හපංකම තමයි උන්ගේ සටන් භූමිය වෙච්ච මැතිවරණ සටන් භූමියේ දිගන්න පුළුවන් තත්ත්වයකට අපි ඒක ඇතුළට කඩාවැදිලා තිබෙනවා ඒක තමයි ලංකා ඉතිහාසයේ වැඩ කරන පන්තියේ දවැන්තම ජයග්‍රහණය ඒකට තමයි කකුල් වෙවුලන්නේ ඒකට තමයි බය වෙලා තියෙන්නේ ඒකට තමයි පළත්පාලන ඡන්දෙ කල් දැම්මේ. නමුත් ජනාධිපතිවරණය කල් දාන්න බෑ. අපි පැහැදිලි කරලා තියෙනවා. ඒක පැහැදිලි කරන්නේ නැහැ. එහෙනම් ඒගොල්ලෝ ප්‍රභු පෙලන්තිය ඊනියා ප්‍රභුවරු තක්කඩියෝ තමන්ගේ බලය තහවුරු කරගන්න පවත්වාගත්ත සටන් භූමියට මේ රටේ පොදු මහජනයාට සටන් කරන්න අවස්ථාවක් දුන්නේ නැහැ. ඒක මොනා හරි කරලා පාලනය කරා. එහෙනම් අපි ලබලා තියෙන ජයග්‍රහණය තමයි අන්නේ මැතිවරණ සටන් භූමියට අපි ඇතුල් වෙලා ඒකේ බහුතර බංගුව අද මාලිමාව අත්පත් කරගෙන තියෙන එක තමයි මෙතෙක් ලාංකීය වැඩ කරන පන්තියේ ලැබපු අතිරවන්ත ජයග්‍රහණය. ඒක හැල්ලු කරන්න දෙන්න බෑ කාටවත්. ඒක හැල්ලු කරන්න දෙන්න බෑ. දැන් හදන්නේ මොකද්ද? පාලකයෝ ඒ සටන් භූමියෙන් අපිව පැත්තකින් තියන්න. අවලාද ගහනවා. ඒ සටන් භූමියෙන් අපි පරද්දන්න. අවලාද ගහනෝ මඩ ගහනවා එක එක ජාතිය කතා. අපිට බෑ කියනෝ. ඒගොල්ලන්ට තමයි පුළුවන් කියනෝ. ඔක්කොම කියනෝ. තවත් ක්‍රමයක් තමයි ඒ සටන් භූමියේ සටන දුර්වල කරලා වැඩ වර්ජන සටන් භූමිය අපිට විවෘත කරලා දෙන එක. මහපාරේ සටන් භූමිය අපිට විවෘත කරලා දෙනවා ඒගොල්ලෝ. එතකොට අපි අර සටන් භූමියෙන් ඒගොල්ලෝ අපිට හදලා දෙන සටන් භූමිය වලට යනවා. ආ ඒ වගේ සටන් කරන්න පටන් ගන්නවා. සටන බෙදිලා විසිරලා යනවා. සටන බෙදිලා විසිරලා ගියාම මූලික සටන දැන් සටන දෙන්න ඕන පිට්ටනිය අපිට මගහැරෙනවා. ඒක අපෙන් ඈත් වෙනවා. ඒ නිසා අපිට වෙන වෙන සටන් භූමි උගුල් හැටියට අටවලා දෙන්න ඒගොල්ලෝ සූදානම්. සමහර වම්මු ගියා ගන්න අය ඒ සටන් භූමි බදා ගන්න සූදානම්. අපි ඒ සටන් භූමිල සටන් කරමු. හැබැයි මූලික සටන් භූමිය අද වෙනකොට මූලික කරගෙන තියෙන සටන් භූමිය මැතිවරණ සටන් භූමිය අනිත් සටන් භූමිත් සමගම ඒ සටන් භූමියලත් සටන් කරන ගමන් ප්‍රධාන සටන් භූමියේ සටන අඩපණ නොවෙන්න එය තව තවත් ශක්තිමත් වෙන්න තමයි පරිබාහිර සටන් සියල්ලම කරන්න ඕන. කේන්ද්‍රයේ සටන දුර්වල කරන්න නෙමෙයි.
අවුරුදු 76ක් මේ රට හූරගෙන කාපු, අවුරුදු 76ක් මේ රටේ සම්පත් කොල්ල කාපු, අර කියපු කරුණු හතරින්ම මේ රට වට්ටපු මේ ඊනියා පාලකයන් හැමදාම බලය තහවුරු කරගත්ත ඒ සටන් බිමේ සටන ශක්තිමත් කරන අරගල මිස එය දුර්වල කරන කිසිම අරගලයක් ලාංකීය වෘත් සමිති ව්‍යාපාරය කරන්නේ නැහැ කියන එක අපි පාලකයන්ට සද්දෙන් ඇහෙන්න කියන්න කැමති. උඹලා දැනගනින්නවා කොච්චර උගුල්ලට ඇව්වත් මාලිමාව ඒ උගුල්වල පැටලෙන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. එහෙනම් සහෝදරනි මූලික කාරණේ මට කියන්න දෙන්න ඕක. චිට් එක ආවා. දැන් ඇතිලු. ඒකට ඕගොල්ලෝ සෙට් වෙලා නින්නේ. මට නවත්තන්න හිතෙන්නේ නැහැ. හරි සහෝදරනි මට කියන්න ඕන කම තිබ්බ අද මේ දිනේදී මේ දැන් අන්තිමට කියපු කාරණේ. අනිත් ඒවා ගොඩනගාගෙන ආවේ අඬ සහෝදර පරක්කු වෙයි කියලා. කියන්න ඕන දේ තමයි බොරු ගුල්ලල අපි වැටෙන්නේ පාලකයන්ට කියන්නේ, රනිල් වික්‍රමසිංහලට කියන්නේ, බැසිල් රාජපක්ෂලට කියන්නේ, මහින්ද රාජපක්ෂලට කියන්නේ, සජිත් උඹටත් එක්ක කියන්නේ. ආගනින් බොරු සටන් භූමිවල බොරු ගුල්ලල පැටලෙන අත්දැකීම් නැති ව්‍යාපාරයක් නෙමේ අපි, අත්දැකීම් නැති මිනිස්සු නෙමේ අපි. ඔය හැම සටන් භූමියකම අපිත් අකණ්ඩව සටන් කරලා තියෙනවා. ඒ නිසා අද අපි මේ මේ දිනේ විශේෂ මේ දිනේ මාලිමාවේ මේ දිනේ මාලිමාවේ මේ රැළේ ඉඳන් අපි කියනවා මේ රටේ ජනතාවට අදිස්ථානයක් හදාගමු. අපි ලස්සන රටක් හදමු. විදේශ රටවල ඉන්න ශ්‍රී ලංකාවට ආදරය කරන අපේ රටට ආදරය කරන ඔක්කොටම අපි කියනවා අපි අදිස්ථානයක් හදාගමු. අපි දිනමු. ඒක තමයි පළවෙනි වැඩේ. එළඹෙන ජනාධිපතිවරණයෙන් එළඹෙන මහමැතිවරණයෙන් අපි දිනමු. ජයග්‍රහණය කරමු. ඒ ජයග්‍රහණය කරලා ලස්සන රට ගොඩනගන්න අඩිතාලම දාමු. අන්න ඒ සඳහා මැටි අත්යමු, සටන් කරමු, වැඩ කරමු, ශක්තිය ධෛර්යය ගොඩනගමු. විසිරී පැතිරෙන ජනතාව එක්රැස් කරමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය යෝධ බල යෝධ වීරිය වාසනාව ලැබේවා. මේ දිනේට ජය වේවා. ජාත්‍යන්තර මේ දිනේට ජය වේවා. වැඩ කරන ජනතාවගේ දිනේට ජය වේවා. මාලිමාවට ජය වේවා. බොහොම ස්තුතියි.